කරපු පව්. මම කරපු පව්. අපි හොයාගෙන කොහොම එන්න බලාගෙන ඉන්නවද කවුද දන්නේ? අද මෙතන මෙහෙම හිටියට අපි තැලිල පොඩි වෙලා මරණයට පත්වෙයිද? සමහරලාට බෝම්බ වගේ දේවල් පුපුරලා කෑලි කෑලි වලට සුණු විසුණු වෙලා මරණයට පත්වෙයිද? නාය යන තැනක ඉඳලා පස්කන්දක යට වෙලා යයිද? ගඟක් උතුරන තැනක ඉඳලා ගංවතුරකට ගහගෙන යයිද? දියල්ලක් බලන්න ගිහිල්ලා ඒකට වැටිලා මැරිලා යයිද? මහමුහුද බලන්න ගිහිල්ලා මුහුද ගිහිල්ලා මැරිලා යයිද? අපි දවසකට ඔය වාගේ සිදුවීම් කොච්චර අහනවද? නාන්න ගිහිල්ලා මුහුදට ගහගෙන ගිහිල්ලා, ගඟට ගිහිල්ලා ගඟේ ගහගෙන ගිහිල්ලා, කවදාවත් හිතුවේ නෑ අපිට එහෙම දෙයක් වෙයි කියලා. කවද කොතන කොහොම මරණයට මූණ දෙන්න සිද්ධ වෙනවද දන්නේ නෑ. නමුත් සූදානම් වෙලා ඉන්න ඕනේ. මරණයට සූදානම් වෙලා ඉන්න කියලා දේශනා කළා. ඊළඟට අපි අපෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? ලැස්තිද දැන් කියලා. මාරයා අද මාව හොයාගෙන ආවොත් යන්න ලෑස්තිද කියන ප්‍රශ්නේ මං හැම වෙලාවෙම මගෙන් අහන්න ඕනේ. සතුටුදායක පිළිතුරක් මගේ හෘද සාක්ෂිය මට දෙන්න ඕනේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙනවා කියන එකයි පින්නතුනි. මේ ලෝකේ අපි කොච්චර දේවල් වලට සූදානම් වෙනවද? නිකන් තමන්ගෙන් අහලා බලන්න, මැරෙන්න සූදානම් වෙනවද අපි කියලා? නොඑක් දේවල් වලට සූදානම් වෙනවා. සමහරට අවුරුදු ගණන් වල ඉඳලා සූදානම් වෙනවා. මට විවාහ මංගල්‍යයක් වෙනුවෙන් සමහර කෙනෙක් බඩු බාහිරාදිය හදාගන්න පටන් ගන්න නිසා එන කාලෙක ඉඳලා දුකසේ සමහරලාට ඒක කරගන්නේ. කිසියම් ආයතනයක බොහොම සුළු වැටුපකට ඒකෙන් කීයේ කීය හරි එකතු කර කර ආභරණ ටික හදනවා. අලුත් ගෙදරට යනකොට ගෙනියන්න පුටු හදනවා, අල්මාරි හදනවා. මේ දේවල් ලෑස්ති කර කර අවුරුදු ගාණක් ලෑස්ති වුණා විවාහ මංගල්‍යයට. මං කියන්නේ මැරෙන්ඩ සූදානම් වෙච්ච එක දවසක්වත් නෑ අපි ගාව. අන්න ඒකට සූදානම් වෙලා තියෙන්න ඕනේ. මරණ මංචකයේ ඉන්න වෙලාවට බය නැතුව ඕනෑම වෙලාවක ඇස් දෙක පියාගන්නවා කියලා හිතලා තියෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මොනව කරලා තියෙන්න ඕනේද? සිල් රැකලම තියෙන්න ඕනේ. ඇයි සීලේ වටිනකම එච්චර? ඊළඟට මාව උපද්දවන්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලේ නිසා. ඉපදුන තැන අඩුපාඩුවක් නැතුව යමක් ලැබෙන්න නම් මොනවද කරලා තියෙන්න ඕනේ? දන් දීලා තියෙන්න ඕනේ. සීලයේ උපදින තැන තීරණය කරනවා. දානයේ ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. ඒ දේ සම්පූර්ණ කරගෙන වද්ද කියලා හිතන්න ඕනේ. අපිට නෑදෑයෝ ඉන්නවා. අපිට යාළු මිත්‍රයෝ ඉන්නවා. දුවා දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා. ස්වාමියා බිරිඳ ඉන්නවා. ඔය කාටවත් පුළුවන්ද මම මේ ලෝකෙන් යනකොට මාත් එක්ක එන්න? කිසි කෙනෙකුට එන්න බෑ. ඒ හැමෝම අන්ත අසරණයි. මරණ මංචකයේ සැතපිලා ආශ්වාස ප්‍රාශ්වාස කරගන්න බැරුව මම ඉතාමත් අමාරුවෙන් දඟල දඟල හුස්ම අදින වෙලාවට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ විදිහකට කියන්නේ පණා දිනවා කියලා. දරුවෙක්ට හිතෙන්න පුළුවන් අනේ මගේ ජීවිතෙන් ටිකක් තාත්තට දෙන්න පුළුවන් නම් මං දෙනවමයි කියලා. එහෙම හිතෙන අය ඕන තරම් ඉන්නවා. ඒ වුණාට දෙන්න බෑනි පින්නතුනි. දෙන්න බෑ එතනින් එහාට මට කරන්න දෙයක් නෑ. මේ ලෝකේ දාලා යනකොට මට පස්සෙන් යන්න බෑ. මට අර කුණු කය අරගෙන සොහන ළඟට විතරක් යන්න පුළුවන්. නමුත් ඒ කිසිම මොහොතක මාව අත්හරින්න නැතුව මගේ ළඟටම වෙලා හැමදාම හිටපු කෙනෙක් මම මේ ලෝකේ දාලා යනකොටත් මාත් එක්ක එනවා. ඒ වෙන කවුරුවත් නෙමේ, කර්මය. එනිසා තමයි කම්ම බන්දු කියලා කිව්වේ. මට මේ ලෝකේ ඉන්න හොඳම නෑයා කර්මයයි. ඔහු මම මේ ලෝකේ දාලා යනකොටත් මාත් එක්ක එනවා. එතකොට ඔබ පිටිපස්සෙනුත් මම පිටිපස්සෙනුත් ඔය කර්මය එනවා. ඒ කර්මයේ කුසල කර්ම සහ අකුසල කර්ම කියලා ආකාර දෙකයි.
ඔය දෙකම මගේ පිටිපස්සෙන් එනවා. අකුසල කර්මයේ බලවත් නම් ඔහු මාව අරගෙන සතර අපායට යනවා. කුසල කර්මයේ බලවත් නම් ඒ මාව අරගෙන සුගතියෙන් සුගතියට යනවා. එනිසා අපි තනියම හිතලා බලන්න ඕනේ, මගේ තියෙන කුසල් අකුසල් දෙක කිරුවොත් බර වැඩි මොන පැත්තද කියලා. කුසල් පැත්ත බර වැඩි කරගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. නිවැරදි බණ පදයක් කොච්චර වටිනවද? හරියටම බණක් ඇහුවහම කෙනෙකුගේ ජීවිතේ කොච්චරනම් වෙනස් වෙනවද? එහෙම වෙනස් වුණොත් තමයි හරියටම බණ ඇහුවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. සමහරලාට බණ ඇහුවහම සිල් රැක්ක නැති අය සිල් රැකින්න පටන් ගන්නවා. උපෝසත සිල් ගත්තේ නැති අය උපෝසත සීලයට සූදානම් වෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා. යුතුකම් කරපු නැති අය යුතුකම් කරනවා. මේ ආදී වශයෙන් ජීවිතේ කොච්චර පැතිකඩවල් වෙනස් කරනවද එක බණක් හරියට ඇහුවොත්. අන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ නිතර දේශනා කරනවා, ධර්මයේ නොදන්න ජීවිතේ, ධර්ම ශ්‍රවණේ නොකරන ජීවිතේ මේ ලෝකේ හරි අසරණ ජීවිත කියලා. අනික මේ බුද්ධාන්තරයේ ඔබට මට යම් මොහතක මග ඇරුණොත්, ඵල නෙලා ගන්න බැරි වුණොත්, මේ ජීවිතෙන් පස්සේ සතර අපායක ඉපදුනොත් පින්නතුනේ ආය කල්ප කීයක් යයිද බුද්ධාන්තරයක් හම්බෙන්න. ආන් ඒ නිසා මේ ලැබිලා තියෙන්නේ වචනෙන් කියන්න බැරි තරම් වාසනාවන්ත මොහොතක්. හරියට නිකන් රුවන් පිරිච්ච පොළොවක ඉපදුනා වගේ, මැණික් පිරුණු පොළොවක ඉපදුනහම කොතන හැරුවත් හම්බෙන්නේ මැණික්නේ. බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් හම්බුනහම කොච්චරනම් පින් කරන්න පුළුවන්ද? එක පින්කමක්වත් පොඩිද? සුළු පින්කම් තියෙනවද? ක්‍රියාව පොඩි වෙන්න පුළුවන්. මගේ හිත තමා ලොකු වෙන්න ඕනේ. මිලිඳු රජුරෝ රහතන් වහන්සේලා කෝටි 100කට අභියෝග කරන නුවණක් ලැබුවා. මොකක් කරලද? මලු ආතු ගාපු රොඩු ටික විසි කරලා. සුළු පටුද ප්‍රඥාව රහතන් වහන්සේලා කෝටි 100කට අභියෝග කරනවා. සල්ලි ඕනේද ඒ වගේ පින්කම් කරන්න? පන්සිල් රකින්න සල්ලි ඕනේද? අටසිල් රකින්න සල්ලි ඕනේද? නිකන් ඉන්න වෙලාවට ගිහිලා මලු පෙත්මන් අමදින්න සල්ලි ගන්නවද? විහාර මන්දිරයක බුද්ධ කුටියක මකුළු දැල් ටික අයින් කරලා පිරිසිදු කරලා එන්න අපිට සල්ලි ඕනේද? නමුත් මං ඒකෙන් අරගෙන එන ලාභේ කොච්චරද? මැරෙන වෙලාවෙත් මතක් වෙලා සතුටු වුණොත් මොනතරම් ආශ්චර්යමත්ද? ඒ වාගේ තියෙන පින්කම් කොච්චර ජීවිතවල මගේ ඇරිලද? අපි අල්ලාප සල්ලාප කී කියා එහාට මෙහාට වැඩක් නැතුව නිදාගෙන ගත කරන කාලයේ සමහරලාට විහාරස්ථානියට ගිහිල්ලා මළුව අමුදලා කල්ප ගානකට කුසල් එකතු කරනවා. කල්ප ගානකට සැප විපාක එකතු කරනවා. ගෙදරට වෙලා සමහල්ලාට රූපවාහිනිය ගාව ඉඳගෙන මෙතෙක් එකතු වෙච්ච නැති අලුත් අකුසල් පැය ගානක් පුරාවට එකතු කරනවාද? කරන්න වැඩක් නැහැ, කම්මැලි කියලා. ඒ වෙලාවට අර විදිහට ගිහිල්ලා මලු පෙත්මන් ඇමදලා තනකොළ ගස් ටික අයින් කරලා ගංගා රෝහණ පූජාවේ මහ ලෞතර බුදුරජාණන් වහන්සේට දෙවියොයි නාගයොයි මිනිස්සු එකතු වෙලා දක්වපු උපහාර පූජාව, ස්වාමීනි මොනතරම් විශාල පින්කම් සසර කළාද මේ වාගේ ආශ්චර්යමත් පූජාවක් ලබන්න කියලා භික්ෂුන් වහන්සේලා ඇහුවහම, මහණෙනි ලොකු පින්කමක් කළා නෙමේ, මම විසින් කරගත්ත පුංචි පින්කමක නිස්සන්ද ඵලයයි ඔය කියලා කියනවා. නිස්සන්ද ඵලය කියන්නේ මොකේද? අතුරු ඵලය කියන එකයි. ප්‍රධාන ඵලය නෙමේ නිස්සන්ද ඵලය. පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍යයක් ළඟ කරපු උපස්ථානයක්. මං කියන්නේ මේ කාලේ අපිට උපස්ථාන කරන්න දෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යය.
ඉතින් ගංගා රෝහණ පූජාව අහල බලල තීරණය කරන්න පසේ භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයට කරපු උපස්ථානයේ නිස්සන්ද ඵලයේ එහෙමනම් මේ කාලේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ළඟ යම් කාර්යයක් කරලා මට කොච්චර දේවල් සසරට එකතු කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ සංසාරි සැරිසරන්න නෙමෙයි මම මේ කියන්නේ. කවදා හරි මම බලාපොරොත්තු වෙන නිවන මට මුදුන්පත් වෙන තුරු සතරපාය ආදී දුර්ගතියකට නොවැටි මේ සංසාරි තව තව පින් කර කර යන්න අවස්ථාව. නිවන ලැබෙන තුරු. ඒ නිසා අපි පින්කමක් කරලා ප්‍රාර්ථනා කළත් කොහොමද ප්‍රාර්ථනා කරන්න ඕනේ? ඉතාම ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්නමයි මේ පින්කම්. ඉතාම ඉක්මන් භවයක වෙච්චම එක මේ භවයේ වෙන්නත් පුළුවන්, ලබනාත්මෙ වෙන්නත් පුළුවන්, ඊළඟ ආත්මෙ වෙන්න පුළුවන්. එන ඉතාම ඉක්මන් භවයක. ඒ වගේ නිවැරදිව ප්‍රාර්ථනාවක් එක්ක මේ සසර මග කෙරවල කරන්න බොහෝ පින්කම් කරලා තමන් ලබාගත් වටිනා මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න පුළුවන් වුණොත් මම මේ ජීවිතයේ නිකරුණේ ගෙවපු නැති කෙනෙක් බවට පත් වෙනවා.